එහෙනං ඉන්න අය අංක පහ කියලා ලියන්න අංක පහා පළවෙනි පත්‍රය කියලා ලියලා මේ පළවෙනි පිටුව කරන්න. නිවැරදි අංකේ යොදන්න. අප එදකොට ලබන සතියේ සාකච්ඡා කරණාව විශේෂයෙන්ම අපි විභාගෙට බලාගන්න ඕන රචනාමාතෘකාල ඇස්තිවෙෙන්න්න ඕන රචනාමාතෘකා පිළිබඳවේ ඊට කලින් ඔය රචනාටික පිටපත් කල්ලා වැඩටිකි වරකරග තියෙන්න ඕනි. එ රචනාවකුත් ලියනව ලබන සති. නාසකේදී හින්ද ඔය වැඩටික කරමින්න්න ඕන. පලවෙනි වාර සහ දෙවැනි වාඩ පාඩන්ටික බලාගන්න ඕනේ. වාලගේ පොත්තේ තියෙනවා බලාගන්න ඕන පාඩන්ටික. නඩියිදේ ප්‍රැවටි ච්චේ දං සිරිත් හොඳ දැනගෙන කැන පලවනිවාර අයිතයේවානේ දෙවරිවාරට අයිති අලිවදුර පාඩමේයිදං සස්සඳ සස්සඳ හඳ පානේ අපි අනවා. එනම් පලවෙනි පාඩමේන්නම් දහතර වනි පාඩම දක්වා වනිවාරට බලාගන්න ඕනේ එකකට දෙවනිවාරට පාඩ කන්න කොට පුතේ පලවෙනි වාර පාඩනුත් පාඩන් කරන්න ඕනේ වැඩිපුර අවධානය දෙන්න ඕන දෙවැනි වාර පාඩක්. එකන්නේ හත්වනි පාඩමේම් දාාහතර දක් ප ිශේෂ ග. න්න ඕනේ ඉහිතින ව්‍යාකරන රචනාමාතෘකා කාව්වී අවස්ථා සම්බන්ධය ව්‍යයාකරන හලිද පළවෙනිවාරයවත් අත්තරන්න එපා ඒවත් දෙෙනොට. හනි එනම් මේ ටික කඩ මොකෝ පිත්මනට යෝහේෂානපුතේ වෙලාව මදිව ඉක්මන්ට කරන්න පෙපරෙකොහා ගන්න බැරිුුණාද ඕ කරනවා නේද? ඔු ගොඩක් හොඳයි ඉක්මනින් කර පුදුවල පුතාල ඉන්නවා ඕහ මේ හිබා පුතා කියවෙන එක දක්වා කර ලිවරද පහ කරන්න කොහෙන ඉක්ම මනට පිළිතුරක් ගන්න පුතේ අංක්‍ය පමණක් ලියන්න පිළිතුර ලියන්න එපා ඉවරයා ගොඩක් හොඳ හිබා පුත්තත් ඉක්මනින් කරලා. මොකද අපිට පේපර දෙකක් තියෙනව කරන්න එනිසා පි මනට කරන්න ඉක්මනින් කරගත්තොත් අපිට පාඩන්කරන වැඩටිකටත් යන්න පුළුවන් වෙලා ඉතුරුුණො. හරි මේ අවශ්‍ය කොටස් පාඩන් කරගන්න විභාගටයනම්. හරි අනාදිමත් කාලයක් අනාධමක් කාලයක් කියන්නේ ඕහ! ඉතා ඇත්ත කාලෙක සිට කියනෙ එක. එක එහි තිවුණු හඬක් වනය දෙසින් ඇසෙන්නට විය තිවුුණු කියල කියන්නපුතේසිියුම්. ඒ කාන්තෙෙන්ම මේ අමනුෂ්‍ය පරිග්‍රහිත පොකුණ කැයි බෝධි සත්වයෝ කීහ පරිගෘහිත. අරක් ගත් කියන එක නේ දා. දැම්මෙන් අලපානජාතකයේ පොත්තේ තියෙන මාරුවච්චනනේ ඒවා මතක වෙලා තියෙනවනම් අපි පාඩන්ගත්තා දෙසරයක් උන්සරයක් වගේ. නේද ඒවා මතක වෙලා තියෙනව නම් අතක් කර ගන්න උනි මේ ප්‍රශ්නය හරිද හේෂාන්ගේ පඩගෘහිත කියන තුන්වෙනි ප්‍රශ්නය හරිත අරක් ගත් දවල දවල කියන්නේ සුදු පාටක් හොඳයි ඇඹුල් දණ්ඩෙන් ඇඹුල් දන්්ඩින් කියන්නේ ඕ සුදු මහනිල් නැටුවෙන් ඇඹුල් දන්්ඩින් නීළඟට පහත වාක්‍යවලි ස්තැනට වඩාත් ගැලපෙන පදේතෝරන්න කියලා තියෙන්නේ. කුමාරතුංග මොනිදාස ඔවු ප්‍රශ්නයක්ද අනිවාරෙන්ම හනිිදාන පුතේ හතලිහින් කියද කියලා බලන අපපි අවසානිදී. හොමාරතුංග මොනිදස මහතා සිංහල භාෂා සාහිත්‍ය ශේෂත්‍රීහි විශාල පෙරලියා, පෙරලියක් සිදුකළ පඬිවරයකි. ම උත්් කර ගන්නම අපි. බෝධි සත්වයන්ගේ කුසල් මහත් බැයින් බැවින් සිතූ දෙය සමුෘර්ධ වන්නේ එන්ඩෝනි සමුෘුධ වන්නේ කියන්නේ ඉටටු වෙනවා කියන එක. හරි ද සපපල වෙනවා කියන එක සාර්ථක වෙනවා කියන එක. ඊළඟයට අමාරු වචන ටික බාලමුක ඒකක් රන්ද්‍ර. ඒකක් රන්ද්‍ර කියන්නේ එක් සිදුරක් ඇති කියන එක. නනිද එක සිදුරක් ඇති. ස්ථායික. ස්ථායික කියන්නේ පවතින කියන එක පවතින. හනිද කල්පස්ථායික කල්පයක් පවතින ථ පවතින. එකත් චින්ද්‍ර කිය කියන්නේ එකච්චින්ත්‍ර කියල කියන්නේ එක් සිදුරක් ඇති. හද එක්සිදුරක් ඇති. වඳුරු රජතුමා ප්‍රඥා වන්තව කටයතු කළ නිසා වඳුරන්ගේ ජීවිත බෙහිරිනිි. ඥාවන්තව හ. නැවත පිළිතුරු කියන්න ඕනෙද එකට හ තුට දෙ හතරට තුන පහට එක හයට දෙ හට තුනටට එක එඟට නමයිදම්? දහාට දක්වා කරන්න මේ සඳහා පිළිතුරු අහනව මම් සයා් පුතාගින් හරි කරන්න බලන්න නමයිද දහට දක්වා කරන්න පුතේ සයිෆ්ට කනෙක්ෂණගේ ගැටලුවත් තියෙනවා නම් කැම් එක ඔෆ් කරල උත්තර දෙන්න පුළුවන්ය කරලිවරවෙලා. එපෙන සුදුසු උක්ත පදය තෝරා හිස්තැන් පුරවන්න කියන්නේ යුක්ත පදේ. ද හරි තව පොඩි වෙලාවක් දෙන්නන් ලියන දුවල පුතාලට සයාෆීපරයිදයි දාහතයි දහාට්ටයි පිළිතුරු ගත්ත දුවල පුතාල හොඳට බලන්න තමන් ගත්ත පිළිතුර හරිද කියලා. ඕ පුතේ අපි මේ වෙන කොට කරේ. අගල කණ්ඩ ඕෝම්පුතා කියන පාඩ මේ රචනා කිහිපයක් දුන්න පිටපත් කරන්න ඊට පස්සේ ප්‍රායෝගික අභ්‍යස්සවලටත් පිළිතුරු එවනවා ඒවගේම දැන් අපේ ප්‍රශ්නපත්තර තමයි කරන්න ගත්තය අංක පහ අකුර ප්‍රශ්නපත්තරේ පලවෙනි පත්්‍රේ එක අපි එකේ ඉඳං අටදක්වා කරා දැන් නමයිදන් දහාට දක්වා කරන්න කියලා සාකච්ඡා කරනවා අකුරක පහ පලවෙනි පත්්‍ර පුතා ඉතුරුට ඉඩම් කරගෙනයන් හරි දැන්හෙනම් සාකච්ඡා කරමු සයා් බෝසත් වඳුරාගේ හරි හොඳයි ඔු දැන්හෙනම් හරිදාගන්න හරිවැරදි බලන්න බෝසත් වඳුරාගේ ඔ බෝසත් වඳුරාගේ සත්‍යයක් ක්‍රයාා බලයෙන් බට ද්ඩු ඇතුළත මුළු මනින් සිදුරු වී ගියය බෝධිසත්වයෝ ප ඕ පකුණ සිසාරා ඇවිද. පියවර පරික්ෂා කරන්නට ඕහබෝ මේ බෝධිසත්වයෝ බෝධිසත්වන්තුර මේ පොකුණ පුරාම සිස්සාරායි ඒ හැම තැනම වටේ ඇවිදලා පියවර පරක්ෂා කරන්න වනාා. නේද මේ පාසකහන් පියවර කරන්නට වනා ත්‍ර මධ්දේෙහි කියන්නේ මැදහි කියනෙක්. හැනිද. තිසාරයි පුරාමයි පුකුණ පුරාම ඊළඟට මධදේෙහි කැන මැද්ද මත්තුූයහි කියන් ඉදිරියේෙහි මතුවෙහි අනාගතයේ ඉදිරේෙහි. පහත වගන්තිවලට ගැලපෙන සුසු උක්තපදය තෝරා ස්තැන් පුරවන්න එ කොළහ ඔවු හෝ අධ්‍යාපන චාරිකාවට සහභාග වූහ දොළහ තොපි සීගිලි පර්වතය මුදදුුණනට නැග්ගෙහුද තොපි කියන මධ්‍යෙන් පුරුෂ බහ වචනා ඉහෙනම් හොයන්නේ අමසං වෙන්න ඕනෙ නේද නැංගෙහුද දහතුන එතුමිය ප්‍රදර්ශනය නැරඹුවාය දාහතර අපි මානවසිංහ මහතාගේ ගීත රසවිඳමු පහළව නුම්ඹ මා එවූ ලිපිය දුටු වෙහිදා. නුඹ කියන්න එතකොට පුතේ මධ්‍යම පුලුෂ ඒක වචන පදය නුම්ඹබනං කියන්නේ අවසන් වෙන්න ඕනේ නුබගම්මට ගියෙහි. නුඹලා තියෙනවන නුබලා ගමට මොකක් වෙන්න ඕනිෙද ගිය හූ වෙන්න ඕන ගොඩක් හොඳයි හද දාසේට? නේද මම සීගිරිය දැක විස්මයට පත්. හඩි හොඳයි එපුත්තේ කනෙක්ෂණ එකේ ගැටලුවක් තිේ නහි දකමක් නෑහෙන ඇහෙ ඇදහිඳ බෙතනි අතරක. හඩි ඊළඟට බලමු අක්ෂර විඥ්ඥාස්සය නිවටදිව ලියා ඇති වචන ඇතුළත් පිරිතුර තෝරන්න කියලවා. ආදාහතට එන්නේ පලවෙනි පිළිතුර. ශුබ්බ විද්ධි අවදිී සාක්ෂසාක්ෂ. ස්තම්භය කියන එක හරි ආභාසය හරි යිනඟට අභ්‍යාසය කියනක ධන්තජ සයන්නෙන් නඕනේ ක්ශේෂ්ඨ කියන එක හරි පෘතුමිය හඩ කෘෂ්ට රෝග හඩීලන්න පරිච්චේදය කියනකොට මන මෙතනමකද පරිච්චේ දයෙන්න්න ඕනේ මහ අප්‍රාණ චේයන්න නෙද පරිච්චේදය වෙන්න ගෝෂාව හරි වියරණ මුඩුදචනයන්න සුබ්භ හඩි අභ්‍යාසය හඩි දනිය කියන එක හරි. මිශ්්‍රණය හරි පිළිසරණ කියනකට නයන්න මොන නයන්න වෙන්නෝ නෙද ළමයි උත්තර දෙන්න මඩුදච නයන්න වෙඩුන නීවරණ නීවරන ඕ නිවරණ කියනකට මෝටු දච නයන්න ඊළංඟට වික්කිරණ කියනකට මූටු දච න අයන්න. ධාරණය මත්ක්කය ධාරණයගනකට මහප්‍රාණ දායන්න. ඉනට ආභරණ කියනකට මූඩු දච නයන්න ආවරණය මටු දච නයන්න. එහනම් දෙද්දරන කියනකොට දෙදරනවා දෙදරනවා කියනකොට පොළව දෙදරනවා එහෙනම් දන්තජ නයන්නේ හිනම් මොකක්ද පිළි තුළ. එක ලිහිනි චණ්ඩ කාඩශූර ප්‍රසාරණය ධාරණය කෙනකට ද සිටම කෙන අර්ථයත් තියෙනම හරි එහෙනම් අපි ඊළඟට කරමු දහ නමේ හිඳං තවක්ිට පේපර ගොඩක් කරන්න තියෙනෙහිද අකුට වල තියෙන හිද පුත්තේ හිබාපි මේ ප්‍රශ්ට පත්‍ර කට්ටලේ ගම්ම හමැතම් පටිින්ට අවට් එකක් හරි ගම් ඇතකට අට වේගෙන් කරන්න පුළුවන්. හරි පොතේ කමේ කලින් තිබුණේ නැහැ නමුත් දැන් තියෙනව කියලා තිනවා කලිනුත් පුංචිපන්ති මේ ඉහලෂේණවල දුවල පුතාලටත් මේ ගන්න ගිහම නෑකිල කිව්ව පහුගිය දවස්වල නමුත් දැන් තියෙනවා කියල කියනවා චුට්ටක් නැවත බලමුය වෙන භුක්ෂොප් එහක්ක හරි හරිි හොඳයිපුත්තේ නකරන්න කොහෙන හඩි එහෙෙනම් බලමුුව එබා මට පිළිතුරු දෙන්න පහද මුලින් දී ඇති පිල්ලම පමණ ඇති පදපේලිය තෝරන්න. මුලින් දීලා තියෙන පිල්ලම විතරයි තියන්න පුළුවන් හැනිද ආමකද්ද මුලින් දී ලා තියෙන පිල්ලම නමයි ගත්තමකක්ත පිළිතුර. ඕ ඕ පලවෙනි පිළිතුර තමයි එනොන හල් පිල්ල හල්ල් පිළිතුර පමණයි තෝරණෙදෝ තත්වය පන්සල අල්ල සහල් කෙනෙකට හල් පිල්ල පමණයි තින්. එනන් දහනමට එක තමයි පිළිතුර. ඉස්පිල්ල පමණක් තියෙන පිළිතුර මොකක් ද හිබා දෙක්ක නිවීති මෙිහිරිී පිරීමේ. ඕක කිලි කියනකොට ඉස්පිල්ල පමණයි තියෙන්නේෙ මම දෙැන් චූටි ප්‍රශ්නයක් අහනෝ. මේ රූප කියනකොට මොන පිල්ලමද මේ තියෙනෙ මේ රූ කියනෙ එකේ දි්ගු ඇද පිල්ලකොඩක් හොඳයි දි්ගු ඇද පිල්ල. රුව රුව කියන එකේ තියෙනෙ මොන පිල්ලද රුව. හඩ ගොඩක් හොඳය හරි ඊළඟට ඉරේෙ පදට ගැලපෙන විරුද්ධාටට පදේ පික්මට කියමු හිබා දුලබබ නැගෙන හිබටහි උත් උගත් නෝගත් කියලා කියන්න පොතියක්ය උගත් නෝත් හරි එක හදාගම් උගත් නෝගත්. ප්‍රබබල ප්‍රැබල දුබ්බල නේද ප්‍රබල දුබ්බල පෞද්ගලික පොදු පහතවාක්‍යවල ස්තැන්ට ගැලපන පදේතෝරා යටින් ඉඩක් අඳන්න කියනවා එ එස මෙ එහි බෝධි සත්වයෝ වඳුරු රජව වඳුරු මුල පඩිහරණය කෙරමින් වනෙහි වසන්න අහුයේන වන්දුුරු මුල කියනකුට මූඩු දච අයන්නේ එන්න ඕනි. යටගිය දවසේ වන්න ලැහැබ වල්ලූයේය කැලෑවට ගීන්තිින්බනේ කැළහැබ කැලෑවක් වූයේයම්ල් කියනට කැලෑව කියන අදහසින් දන්තජ අල්ලා යන්න තියන පිළිතුර නියන්නෝ නිවල් සරනක් පිහිටක් කියනකටසාරණක් නැතිව කෝඩුවේ සිටි කුරුල්ලා දුටු ළමයාට දුක සිති නිහෙනම් මුඩුදජ නයන්න තිය පිහිටක් රි පහත වැකිවට ගැලපන තනිපදය වනේ ඇතිවන ස්භාවික ගින්නමකක්ද ළමයි බැව් ගින්න. දියගොඩ දෙකීම වසනබ නැව්වල බඩු අය කරන ස්ථානය රේගුව කියලා කියනවා අහිතනින් ද ඉතුෘටික කරන්න යමු බලන්න හරි ේද හරි එන අපි බලමු ඊට කලින් බලන්න පුතේ මේ මෙතන තිබුණ අමාරුව වච්චනය චේක. නේද චේක කියල විසි තුනේ පලවෙනි එක චේක කියන්නේ දක්ෂයා කියන අදහසේ දන්න එත්තල් ලියගෙන දක්ෂයට කියනවා පඩිවරයා කියන එකට චේක කියනවා. ප්‍රවීනයන්ට කියනවා ප්‍රවීයි දක්ෂයා කියල ලියාගන්. දක්ෂයා. මිසිතුන හනි. අපි බලමොහෙනම් පහත දැක්වෙන චේදය කියවා සඇති ප්‍රශ්නවලට පිරිතුඩු සපයන්න කියනවා. යට කිය දවසේබන ලැහැබ වල්වූයේය. ඒ පොකුුණෙහි එක් දිය රකුසෙක්. පොකුලට බට මිනිසුන් කන්නේය, එසා මෙහි බෝධි සත්වයෝ තිත්මුවකු සා මහත ඇති බඳුරු රජව අසෝදහසක් පමණ වදුරන් විසින් පිරිවරණ ලදුව වඳුරු මොල පරිහරණය කරමින් ඒ වනේහි වසන්නාහුිය මට පිළිතුරු දෙන්න ශනායා. ඉහත්ත චේදීරේදි පදවල අරතේලියන්න කියලා. වල්ලූයේ කියන්න මොකක්ද ශනායා. රතු පැනෙන් ලියා ගන්න පුතෙ කැලෑවක් බවට පත් වනා කියෙනෙ එකට ඇතුකට ලෙකිත භාෂාවල් ලියන් වනවල් වූයේ කැලෑවක් බවට පත්විය නැත්න් කැෑවක් බවත්ූ හැලෑවක් බවට පත්විය බ්ට කියන්නේ. ඕ බැස්සා ව බට. බැස්සා වූ මිනිසුන් කන්නේය බට මිනිසුන් කන්නේ බැස්සා වූ චේදේ ඇද විශේෂණ පද දෙකක් ඕ දිය රකු සා කියලද තිබ්බේ අධිය රක්කුසෙක්නේ දෙතකට තේ තියෙන විදිර ලියන්නේ දිය රකු සෙක් තිත්මුවකු තමුණද තිබ්බේ වළමයි කියන්න බලන්නවාලිව්ුව ඕ මහා තැති වඳුරු මහා තැතිවඳුරු රජවහිම් ගන්න පොළ මහා තැතිවඳුරු එකට විශේෂණයක් දාළ තියෙන්න වනේ මහෙනන් ලියගන ලියල නැති අැයි දියරකු සෙත් තිත්මෝයෙකු හාඩි ඒ ළඟට චේදේති අනුත්තනාම්පද දෙකක් අනුක්ත මිනිසුන් ශනාය කියල පඳුරන් මිනිසුන් තිත්මුවකු එක ගන්න බෑපුතේ මිනිසුන් වඳුරන් තිත්මුවකු හඩි චේදේ ඇති අනතීත කාල ක්‍රාපද දෙකක් උපටා දක්වන්න අනතීත කාල ගැන මොනකාලද නැන වර්තමාන කාල හරි අනාගත කාල හරිිය අනතීත කාල ගැන අතීත නෙබේ එක්කෝ වර්තමාන කාල නැතන් අ අනාගත කාල වර්තමාන අනක්දා කන්නේය ියන්න කන්නේය බසන්නහුය කන්නේය වසන්නාහුය ඒ දෙක තමයි ගන්න පුළුව හනිද ඟ ඉහත චේදේ ඕ ආවස්සන්නාහුය කියල ලියන්න ඊළඟට පුද්තේ ඉහත චේදේ ෂනායා කෙටිපාපින්න පමණක් ෙද ඇති වචන දෙකා පන්දුරුවාරු යන්න තියනෙනවා ඒළඟට මුවක්කු හියට හරි ගඩක් හොඳයි වන්දූරු රුයන්න තියෙනවා කෙටිපාපිල්ල මුවක්කෝ කියනකොට කුයන්න තියෙනවා කෙටිපාපිල්ල හොඳ ළමය මොකක්ද එහුුණෑ අයි කෙනබන් ඕ ඒක නෑනපුතේ කෙටිපාපිල්ල ගිය කියනගේ කොතනැතිී. ඒ කෙනෙක ගන්න බැස් පිල්ල තමයි තියෙන්නේ තොට කෙටිපාපිල්ල කියන්නේ දැම් මේ වදුරු රුයන්න තියනව න මේ තියෙන්නේ කෙටිපාපිල්ල එළඟට කෙටිපාපිල්ල දන අවස්ථා එකක් නෙවනි කිහිපත් එනැතුර මූුව එක්කු කියනකොටත් මේ කුයන්නට දාලා තියෙන්නේ කෙටිපාපිල්ල. නේද. ඕරක්කුස්ෙක් කියන එකක් ගන්න පුළුවන් කු යන්නන්නේ තියනනි හැබයි මෙත්තන ප්‍රශ්නයහන්නේ බලන්නකු මේ ප්‍රශ්න තරුම් ගන හත චේදී කෙටිපාපිල්න පාමණක්්‍ය දී ඇති වචචන දෙකක්. කෙතකොට ගන්න පුලුවන් දෙ මෙතන හල්කිරීමත් තිය නොනෙහිනම් ගන්න පුළුවන් බඳරු කියනෙකයි මොවකු කියනෙ එකයිඒ ශනායග පිළිතුර හරි. ඒ ළඟට ශනාය යුද්දට නැතිකඩුව, හරිද දෙල් කොටන්නනොද කියන්නේ යුද්ධට නැතිකඩුව කොස් කොටන්නද. හනි දවශ්‍ය වෙලාවට නැතිදේම් පලක් නැහැ. යුද්ධට නැතිකඩුව කොස් කොටන්නද කියන.ක්ඩි ඕවක්දැන් ඔය පිළිතුරු පත්්‍රෙන් බලාගෙන නියන්න පා එක බොරු තියෙන්නේ දැන්ඒ තියනෙ දෙෙල් කොටන්න වැරදීනෙ එතකොට එහින තමන් අනයම කරන්න නි යුද්ධට නැති කඩුව? කොස් කොටන්න ද එක පිරිිතුරු ගොඩක් වැරදි. හනි දේක බලන්ඩියන්න එපා තනියම ලියන්න පිළිතුරු පත්‍රය අම්ම ලගේ අතට දෙන්න ඔයාලා තියාගන්න එපා. තෙරුණාද වක්කඩේ මොකක් කියලද කියන්නේ. හක්කඩේ හක්කුරු හැංගුවා වගේ. ඊලන්ට පහත වැැකිවලට ගැලපෙන විරාම ලක්ෂණය යොදන්න කින පුතා ආමන්ත්‍රණයක්ෙන. පුතා හොඳින් ඉගෙනගන්නෙහිෙනම් පුතානම් කමාවක් හොඳින් ඉගෙනගන්න නැවදීමේ ලකුණ අනේ ඒ රෝගයා මැරුනාද අනේ ශෝකයක් පලකිටෙනකට නේ මිශ්මයාදී ලකුණ ඒදනවා අේ මිශ්මාදී ලකුණ ඒ රෝගයා මැරුුණාද ප්‍රශ්නාර්ථ ලකුණ ඔවු හේෂාන් කෝතිස්සත්තට කෝස් කොටන්නද යුද්ධට නැතික කඩුව කොස් කොටන්නද වක්කඩේ හකුරු හැංගුවා වගේ පුද්ධ කියනකොට කමාවක් හොඳින් නිගෙන ගන්න නැවතීමේ ලකුණ අනේ කියනකොට විශ්මාදී ලකුණ ඒ රෝගියයා මැරුුණාද ප්‍රශ්නාර්ථ ලකුණ. හරි ගන්න බහතලිහිින් කියියද කියලා දාන්න අගගල කන්් ඩෝම් පුතා පාඩමේ අවසානට එන්න බලන්න අපිට ප කියනවා පහන්ත දී ඇති මාතෘකාතරින්. එකක් පිළිබඳ වාක්‍ය රච්චනයක් ලියන්න කියර දැන් දෙවනිවාර මේ වෙබාගේ නේ. රචනාවලට මේ මාතෘකා හොඳින් බලාගෙන යන්න ඕනනි එන්නේට තියනමි හිකත සුරකින තුරුලිය ජල සම්පත සුරකිමූ වවන්නෝදිී අන්නෝය නිරෝගිභාවේ සඳ ආහාරවල වැදගත්ක මනේද දෙම නිරෝගි භාවේ සඳ හාරවල වැදගත් බවහෙම කාලීන මාතෘකාවන්න ේද අපි දන්නවා වසවි ආහාරයට ගන්න රටවල් අතරින් අංක එක්කට පවට පත්වනාා ලංකාව නේද. එනන් අපි දේශීය නිරෝගී වසවිසින් තොර ආහාර. භෝජනයක් කරන්න ඕනහෙනං ඒව සම්බන්ධහෙම ඉන්න පුළුව. ඇනිද එනි සවන්න මේක නම් කරන්නතු ඉන්න බැහැ හැමෝම කරන්න ඕනේ මම රචචනා දෙකක් කෙවනවා. දෙක්කම පිටපත් කරන්න පුළුවන්නන් ගොඩක් හොඳයි නැත්තං අනිවාර්යෙන් මෙන්න මේ රචනාව පිටපත් කර න්නෝේ. වවන්නෝ දිනන්නෝ කියෙන නචනාව. නැනිද බවන්නෝ දිනන්නූය එක පිටපත් කරන්නන්නේ ඊළඟට සම්පති සුරකමු එක පිටපත් කරන්න අමාරුුණම් හොඳට කියව ගන්න ඩිලීට් කරන්න එපා පාසේදි හරි දියන්න දුන්නු එහින්ද හොඳට කියවලා මේ කරුණුවඩින් සන්නද්ද වෙන්න න කරුණුවාලට තියෙන්න්න නහිද ඩිලීට් කරන්න එපා හනිද දෙකව පිටපත් කරන්න පුළ නම් ගොඩක් හොඳයි රච්චනනාපොතේ හරි නැත්තම පාඩමය අවසානයඋනත් කමක් නැහැ අභ්‍යාස්ස කරලන්න තියෙන්නේ අපි දැ. මේ දක්වා අනේද මේ පාඩම ලිව්වා කියන අගගල කණ්ඩෝම් පුතායක අවබෝධයලිය ලාතියන්නේ ලිත අභ්‍යස්ස කරලදන ලිකිත අභ්‍යාස කරපු පිළිතුරු යටින්හන මේ රචනාදක පිටපත් කරල වන්න ඕ එම නැත්තම් රචනාාපොති ලි්වත් කමක් නෑ හනිද හා එනයි තොට රචනාදෙන් තුනක් තියෙනවා පිටපත් කරන්නේ තුනෙන් දෙකක් හරි අනිවාරෙන් පිටපත් කල්ලේ වන්නෝන එක අනිවාාර්යයි නනිද එහෙනම් පුතේ දැන් අපි අද කරන්න යන්නේ අකුර අංග පහ ප්‍රශ්න පත්තරය